හැට විසිය එක. හරිද? මොනවා වෙයිද? මේ ඡන්දය අනිවාර්යම ජයග්‍රහණය කළ යුතු, ජයග්‍රහණය කළ හැකි ඡන්දයක්. ඒකෙන් අපට සැකයක් නෑ. දැන් දේශපාලන වේදිකාව සැලකීතු ප්‍රමාණකින් උණුසුම් වෙලා තිබෙනවා වගේම ඒගොල්ලෝ විශාල ප්‍රමාණකින් කලබල වෙලා තියෙනවා. විශාල කලබල වීමක් තියෙනවා. මොකද ඒගොල්ලෝ කවදාවත් හිතුවේ නෑ මෙවැනි විශාල දේශපාලන පරිවර්තනයක් ලංකාවේ සිද්ධ වෙයි කියලා. ඒගොල්ලෝ හැම වෙලාවෙම කල්පනා කරයි, ඒ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ පැත්තට, මේ උන්චිල්ලාව දෙපැත්තට පැද්දි පැද්දි තිබී කියලා හිතුවා. එනිසා ඒගොල්ලන්ගේ හැමදාම සුපුරුදු පරිදි ඡන්ද ව්‍යාපාර බවට පත් වෙන්නේ ඡන්ද කාලේ. ඒ මාස කමාරක් විතර තියෙන ඡන්ද කාලේ ඇවිල්ලා ජනතාවට විවිධ පොරොන්දු දීලා විවිධ දේවල් බෙදලා ඡන්දෙ ගන්න පුළුවන් වෙයි කියලා කල්පනා කරා ඉස්සර පරිදි. හැබැයි මොකද වුනේ? ඒගොල්ලෝ ගමට එන්න පටන් ගන්නකොට, ඒගොල්ලෝ ඡන්ද ව්‍යාපාර ආරම්භ කරන්න පටන් ගන්නකොට ජනතාව ජාතික ජනබලවේගයත් එක්ක එකතු වෙලා අවසන් අතදේ. ඉතින් පරණ දේශපාලනේ මොකද්ද? පරණ දේශපාලනේ තියෙන්නේ ඡන්ද මාසෙකමhari නේද? ජනතාව හම්බ වෙනවා, විවිධ පොරොන්දු දෙනවා, බඩු බෙදෙනවා, ආල් බෙදෙනවා, තහඩු බෙදෙනවා, වැසිකිලි පෝච්චි බෙදෙනවා, සාරි බෙදෙනවා. මේ ඔක්කොම කරපෙක තමයි දේශපාලන නේද? ආයෙ මොකද කරන්නේ? මාසෙකමhariක් එහෙම කරලා ඒගොල්ලෝ යනවා. මාසෙකමhariක් ඒගොල්ලෝ වෙන ජනතාවට වදිනවා. අවුරුදු පහක් ජනතාව ඒගොල්ලන්ට වදිනවා. ඕක තමයි ලංකාවේ දේශපාලන සූත්‍රය හැටියට තිබුණේ. මේ සැරෙත් ඒක කරන්න පුළුවන් වෙයි කියලා හිතුවා. දැක්කද? තැපල් ඡන්දේ 4, 5, 6 රනිල් වික්‍රමසිංහ තුන්වෙනි දකිනවා, පඩි වැඩි කරනවා. එතකොට රනිල් හිතනවා ආ තුන්වෙනිද පඩි වැඩි කරනවා කිව්වම 4වෙනිද තැපල් ඡන්ද දෙයි කියලා. ඒ කියන්නේ මොකද්ද? රනිල්ලා දැන් ආදි කල්පිත දේශපාලනික සත්වයෝ. අලුත් අය නෙවෙයි. ඒගොල්ලෝ රටේ ජනතාවගේ සිද්ධ වෙච්ච වෙනස්කම් තේරුම් ගන්න අසමත් වෙච්ච දේශපාලකයෝ. එනිසා 4, 5 ඡන්ද තියෙනකොට තුන්වෙනිද පඩි වැඩි කරනවා කියනකොට වෙනද නම් අහුවෙනවා. මේ සැරේ කේන්ති රත් එක්ක ගිහලා මාලිමාවට ගැහුවා. මේක ඇත්ත කතාවක්. ඒ තව දුරටත් ජනතාව එහෙම රැවටීමකට භාජනය වෙන්න සූදානම් නැහැ. ඊට පස්සේ කියන මොකද්ද? මූලික වැඩව 55,000 දක්වා වැඩි කරනවා. හරිද? මේ මොන බොරුද හොදේ? ජනතාව දන්නවා දැන් මේ. එතකොට සජිත් ප්‍රේමදාස කියනවා, නෑ මම 57,500 දක්වා වැඩි කරනවා. අර ඉස්සර සල්පිල් තියෙනවා දැකලා තියෙනවා නේද? මල්වට්ටි වෙන්දේසිය වගේ. දෙන්න දෙපැත්තට. ඒවා පරණ දේශපාලනය. ඊට සජිත් ප්‍රේමදාස කියනවා, නෑ පවුලකට 20,000 දෙනවා. රනිල් කියනවා, නෑ 15,000 සල්පිල. ඒවා පිළිගන්නවද අද? අද මේ රටේ ජනතාව පිළිගන්නේ නැහැ. අද ජනතාවට අවශ්‍ය වෙලා තිබෙන්නේ මොකද්ද? රටේ දේශපාලන පරිවර්තනයක් ඕන. රටේ දේශපාලන වෙනසක් ඕන. මේ ගමන් කරමින් තිබුණු ආර්ථික මාවතේ වෙනසක් ඕන. ඒ නිසා ජනතාව අපේක්ෂා කරමින් තිබෙන්නේ කුමක්ද? වෙනසක්. එමු නේද? අන්න ජාතික ජනබලවේගය, මේ රටේ ජනතාව අපේක්ෂා කරන වෙනස රැගෙන එන දේශපාලන ව්‍යාපාරය තමයි ජාතික ජනබලවේගය බවට පත් වෙන්නේ. අපි වෙනස ඇති කරනවා. දැන් අලුත්ම කතාව මොකක්ද දන්නවද? අපේ හඳුන්වලා තියෙනවා අලුත්ම කතාව. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ආපම බුද්ධඝමට මොකක් කරවීද? මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයට අවුරුදු 2300 සොලි ආක්‍රමණ, විවිධ සතුරු ආක්‍රමණ, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණ, මේ මොකවත් කරලා යටපත් කරගන්න බැරි බුද්ධාගම, බෞද්ධ ධර්මය අපේ රටේ යටපත් කරන්න පුළුවන්? මේ තරම්
කැත විදිහට දේශපාලන වේදිකාවට ආගම ගෙනා යුතුද? මම මේ රටේ පුරවැසියන් අහන්නේ. මේ රටේ එක් දේශපාලන පක්ෂය බුද්ධ ආගම අයින් කරනවා, බුද්ධ ආගමට හානි කරනවා වගේ ප්‍රකාශ කරන තරම් දේශපාලන වේදිකාව කොච්චර කැතද හිතන්න. නේද? 37 නායක කියනවා අපි ආපෝ නූර පෙරහැර නතර කරනවා. හරිද? නේද? කවුද මෙයා? චරිත හේරත් කියන කුරුණෑගල ගිල අපි ගිය අපි ආපුවම ඇතුගල්ල පෙරහැර අපි මොකද මේ ඒ තියෙන්නේ අපි ඇත්කඳ විහාරේ. ඇත්කඳ විහාරේ පෙරහැර නතර කරනවා. පෙරහැර නතර කරපු අය බලාගෙන ඉන්න පෙරහැරීම අධිකරණයට ගෙනියනවා. හරිද? මේ වගේ ආගම් පිළිබඳ තියෙන ජනතාවගේ තියෙන භක්තිය, ඒ විශ්වාසය පළුදු කරන වෛරීය දේශපාලන අපේ රටේ නතර කරන්න ඕනේ නැද්ද? නතර කරන්න ඕන. ජාතික ජනබලවේග අපි කිසි විටක තමන් අදහන ආගම, තමන් කතා කරන භාෂාව, තමන්ගේ අනන්‍යතාව සංස්කෘතිය අපි කවදාවත් අපේ ඡන්ද වේදිකාවට ගන්නේ නැහැ. අපිට අවශ්‍යකම තිබෙන්නේ කුමක්ද? සියලු ආගම් අදහන ජනතාවක්, සියලු භාෂාවන් කතා කරන ජනතාව, ඒ වගේම තමන්ට අනන්‍ය සංස්කෘතිය ඇතන ජනතාවක් එකට එකතු කරලා අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම තමයි ජාතික ජනබලවේගේ අපේක්ෂාව. හැබැයි ඒ වෙනුවෙන් අපේක්ෂාව ආගම් මෞසන්ද බුදුදහම ගැන පිළිබඳ තියෙන විශ්වාසයන් පළුදු කරන්න මෙම කටයුතු කරමින් තිබෙන්නේ. මේ දේශපාලන ක්‍රියාකාරකම් විතර ප්‍රමාණවත් මේ පාලකයන් මොන වගේ පාලකයන්ද කියලා මම හිතනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ පහුවේද උතුරට ගිහිල්ලා කියනවා මම කරපු ප්‍රකාශයක් කැතයි ලැජ්ජයි කියන. හැබැයි මම කියන්නේ රනිල් වික්‍රමසිංහට ඒකට හොඳම උත්තරය දුන්නේ සුමන්දිරන් මන්ත්‍රීතුමා. මම කිව්වේ මොකද්ද කියලා. ඉතින් මම ඉස්තුතිවන්ත වෙනවා සිංහල භාෂාවෙන් අධ්‍යාපනය හදාරලා තියෙන රනිල් වික්‍රමසිංහට නොතේරුණාට දෙමළ භාෂාව මව් භාෂාව කරගත්තු සුමන්දිරන් මන්ත්‍රීතුමා ඒක හොඳට තේරුම් අරගෙන තියෙනවා. එමෙ නෙවෙයි මතක තියාගන්න මේ කැත දේශපාලන සූදුව නතර කරන්න ඕන. ආගම් පිළිබඳව, ජාතීන් පිළිබඳව, සංස්කෘතීන් පිළිබඳව දේශපාලන වේදිකාවේ අනිකාට එරෙහිව සටන් පාට බවට පත් කරගන්න මේ දේශපාලන නතර කරන්න ඕන. ඒ නිසා මම හිතන්නේ අන්නේ අනිකාගේ ආගම්, අනිකාගේ සංස්කෘතීන් පිළිබඳ කරන හිංසාවන් වැළැක්වීම සඳහා දැනට තිබෙන නීති ප්‍රමාණවත් නැත්නම් ශක්තිමත් නීති ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් ඇතුලේ ස්ථාපිත කරන්න. මේකෙ පෙන්වන්නේ ඒගොල්ලන්ගේ කලබල වීම. ඒ විතරක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ තව තව ඒවට අභියෝග කරනවා. මොකක් වෙලාද කියලා මට තේරෙන්නේ නැහැ. එයාට දේශපාලන විහිළුවක් මතක තියාගන්න. හොඳට බලන්න එයාගේ ඇසිරීම. එයා විටක ජනතාවට සමච්චලය කරනවා. විටක තමන්ටම සමච්චලය කරගන්නවා. එයාට දේශපාලන විහිළුවක්. හැබැයි අපිට දේශපාලනේ ජනතාවගේ ජීවිතයත් එක්ක ප්‍රශ්නයක්. ඒගොල්ලන්ට දේශපාලනේ enjoy. උතර බලන්න රනිල් වික්‍රමසිංහ දේශපාලනේ enjoy කරන එයාගේ වේදිකාව දිහා බලන්න, එයාගේ හැසිරීම දිහා බලන්න, එයා කතා කරන දිහා බලන්න, එයා රටක ජනාධිපතිවරේ, එයා සියල්ල විහිළුවට ලක් කරන, සියල්ල සමච්චලයට ලක් කරන, සියල්ල හැල්ලුවට ලක් කරන තමන්මත් සමච්චලයට ලක් වෙන තිබෙන නායකයෙක්. අපේ දේශපාලනේ විහිළුවක් නෙවෙයි. අපේ දේශපාලනේ අපේ මාතෘභූමිය පිළිබඳවත්, අපේ රටේ ජනතාවගේ අනාගතය පිළිබඳවත් නේද වැදගත් කරුණක් දේශපාලන. එහෙම මැනීමක්වත් රනිල් වික්‍රමසිංහට නෑ. ඒ නිසා එක එක වේදිකාවට නැගලා එක එක විදියට මට අභියෝග කරනවා. මේක හිටිවන කවි මඬුකද? එයා වැලිමඩ වේදිකාවේ මංගෙන් ප්‍රශ්නක් අහනවා, මං දිගර වේදිකාවේ උත්තර දෙනවා. හිටිවන කවි මඬුකද? මම කැමති ඔයා ඒ වේදිකාවෙන් ඉඳන් මගෙන් ප්‍රශ්න නම් මම මේ වේදිකාවෙන් උත්තර දෙනවා. ආයේ ඔයා තව කොයි හරි වේදිකාවෙන් ඉඳන් අහනවා. ඒක වැරදිනේ. අපි මූණට මූණ සංවාදයක් තියමු. ඔබ රට ගොඩනගන ආර්ථික ප්‍රතිපත්තිය,
රට ගොඩනැගීම සඳහා ඔබ සතු ඉන්න කණ්ඩායම ඒ කණ්ඩායමේ ස්වභාවය රට ගොඩනැගීම සඳහා අප සතුව තිබෙන දැක්මත් රට ගොඩනැගීම සඳහා අපි සතුව තියෙන වැඩපිළිවෙල අපි විවාද කරමු. වේදිකාවේ ඕනේ නැන්නේ මොකද කියන්නේ? මොකද ඔය කරදරෙන් ඉවර වෙන්න ඕන. එක්කෝ යා මේක නතර කරන්න ඕන, එක්කෝ මේක කිරලා ඉවර වෙන්න ඕන. මොකද කියන්නේ? ඉතින් අපි ලෑස්තියි. මොකද ඔය තන තන නේද? ඒ වසුරු හල හල යන දේශපාලනයට අපි කැමති නෑ. ඒ වගේම එතුමා අවස්ථා ගණනාවකදී මා දැක්ක ප්‍රකාශ කරලා තිබෙනවා, එතුමත් එක්ක හොඳම ටීම් එකක් ඉන්නවලු. දැන් හොඳම ටීම් එකට මහනුවරෙන් දායකත්ව මහින්දානන්ද අලුත්ගමගේ. හොඳම ටීම් එකට මහනුවරෙන් දායකත්වය රත්වත්ති. හොඳම ටීම් එකට ගම්පහෙන් දායකත්වය ප්‍රසන්න රණතුංග. හොඳම ටීම් එකට කළුතරෙන් දායකත්වය රෝහිත අභයගුණවර්ධන. ටීම් එක හොඳයි, සෝමාලියාවේ නවක්කොල්ල කණ්ඩායම. ටීම් එක හොඳයි, ඒකට රනිල් ගාමි. මතක තියාගන්න, වංචනිකයන් දූෂිතයන්ගේ ආරක්ෂිතයා රනිල් වික්‍රමසිංහ. හරි, හොඳට තේරුම් ගන්න, මේ වංචා වේදුණු අය, දූෂණ වේදුණු අය, ඒගොල්ලන්ගේ රැහේ නායකයා අද රනිල් වික්‍රමසිංහ. දූෂිතයන්ගේ වංචනිකයන්ගේ රැහේ නායකයා තමයි අද රනිල් වික්‍රමසිංහ. ඒ විතරක් නෙවෙයි,